කොහොමද ඉන්නවා කියලා හිතනවා. අද කියලා දෙන්න හදන්නේ මයිනර් ස්කේල් එකේ කොහොමද කෝස්ට් එක හොයාගන්නේ කියලා. එතකොට කලින් වීඩියෝ එක මම කරා මේජර් ස්කේල් එකේ කොහොමද අපි කෝස්ට් එක හොයාගන්නේ කියලා. දැන් අද තියෙන්නේ මයිනර් ස්කේල් එකේ කොහොමද කෝස්ට් එක හොයාගන්නේ කියලා මයිනර් සහ හාමොනික් මයිනර් දෙකම මම කියලා දෙන්නම්. එතකොට ඔයගොල්ලෝ මේජර් තර්ඩ් එකක් කියන්නේ මොකද්ද මයිනර් තර්ඩ් එකක් කියන්නේ මොකද්ද කියලා දන්නවනේ. ඒකේ දන්න නැති අය පොඩ්ඩක් බලන්න පරණ වීඩියෝස් දෙකේ ඇති ඔක්කොම ටික විස්තරේ. ඒ කියන්නේ මේ ඕනම නෝට් එකක ඉඳලා සෙමිටෝන් හතරක දොරක් ගියාට පස්සේ අපිට හම්බෙන්න නෝට් එක ඒ අපි ගත්ත නෝට් එකේ මේජර් තර්ඩ් එක. එතකොට සෙමිටෝන් තුනක් ගියොත් මයිනර් තර්ඩ් එක. එතකොට මේජර් කෝඩ් එකක් 1 3 5 විදියට හදාගන්න මෙයා එක ගත්තොත් මේජර් තර්ඩ් නම් සෙමිටෝන් හතරක දොරක් වෙනවා. එතකොට මෙයා කෝඩ් එකේ 3 වෙනි නෝට් එක විදියට හඳුන්වනවා. දැන් සීනා මෙයා ඉ 3 වෙනි නෝට් එක ඊට පස්සේ කෝඩ් එකේ 5 වෙනි නෝට් එක 1 3 5 හොයාගන්න. 5 වෙනි නෝට් එකේ තියෙන්නේ 3 වෙනි නෝට් එකේ ඉඳලා සෙමිටෝන් 3ක දොරක් මේජර් කෝඩ් එකේ 1 2 3. පළවෙනි නෝට් එකේ ඉඳලා සෙමිටෝන් 4යි 3 වෙනි නෝට් එකේ 3 වෙනි නෝට් එකේ ඉඳලා 5 වෙනි නෝට් එකේ සෙමිටෝන් 3යි. ඒතර මයින එකේ ඒක අනිත් පැත්ත වෙන්නේ. පළවෙනි නෝට් එකේ ඉඳලා 3 වෙනි නෝට් එකේ 3 වෙනි නෝට් එකේ සෙමිටෝන් 3යි. 3 වෙනි එකේ ඉඳලා 5 වෙනි නෝට් එකේ සෙමිටෝන් 4යි. ඔබ තමයි සිද්ධාන්තේ මේජර් තර්ඩ් මයිනර් තර්ඩ්. හරි අපි බලමු C මයිනර් ස්කේල් එකේ B මයිනර් ස්කේල් එක ගමු C මයිනර්. ඕකේ කොහොමද කෝඩ්ස් ටික තියෙන්නේ කියලා. හරි. එතකොට මෙයා පළවෙනි නෝට් එක C D E flat F G A flat A flat B flat C. හරිද? වචනත් පොඩ්ඩක් කියනකොට සමහරලාට වෙන වෙන දේවල් ශබ්ද වෙනවානේ. ए फ्लैट हर मैं सी माइनर पलवीन को सी माइनर स्केल के पलवीन को सी माइनर इतको या सी माइनर विन को एक तो एक तो पहा भी दिलता मैं कॉर्ड से हद आया तो मैं एक ना तुंगे नोट मैं आगे तुंगे नोट की स्केल के ई फ्लैट हर तो एक फर्स्ट से नहीं आ एक देखे तू ना हाथ रहा G, C, E, G, उतोगोड़ C, minor. दें मिने मितने ताय minor third का तंदरे थी ने दें माँ ये के सरिंग सरिंग किया ना नुतरे ने किने किन्हों ना पार्ने वीडियो के बाला हरे दे ये तो गोड़ में स्केल लेके नोट्स हाथे हेमन नोट टके टम कोड डेका एक तूने पहाड़ विदिर हदागन ने बोला ये तो गोड़ एक तूने पहाड़ विदिर हदागन ने दी हेमन नोट टके मैं आ एक එක විදිහට අරගෙන මෙයාගෙන් කෝඩ් එකක් හදනවා මෙයා එක විදිහට අරගෙන 1 3 5 ස්කේල් එකේ නෝට් වලින් 1 3 5 හොයාගෙන මෙයාගෙන් කෝඩ් එකක් හදනවා මෙයාගෙන් හදනවා මෙයාගෙන් හදනවා එහෙම හදනවා එතකොට මේ නෝට්ස් 1 2 3 4 5 6 7 න් කෝඩ්ස් හතක් හැදෙනවා පළවෙනි කෝඩ් එක C මයිනර් එතකොට දෙවෙනි නෝට් එක ස්කේල් එකේ D එතකොට මෙයා දැනට 1 කියලා ගන්නවා ඊපස්සේ මෙයාගෙන් දල 3ක් යනවා ඉස්සරහට හරිද එතකොට අපිට හම්බ වෙන්නේ F දැන් මෙයා මයිනර් තර්ඩ් එකක් පේනවා නමුත් දැන් මෙයාගේ 5th එකත් හොයාගන්න එපා. ආයක 3 4 මෙන්න 5. ටිකක් අමුතු සද්දයක් ආවා. මොකද්ද මේ? diminish. D diminish එක. එතකොට diminish chord එකක වෙන්නේ first note එකයි third note එක අතර තියෙන්නේ minor third දුරක්. ඒ කියන්නේ minor third interval එකක් තියෙන්නේ semitone 3ක දුරක්. සහ 3 වෙනි නෝට් එකයි 5 වෙනි නෝට් එක අතර තියෙන්නේ සෙමිටෝන් 3ක දුරක්. එතනත් තියෙන මයිනර් තර්ඩ් එක. එතකොට ෆස්ට් එකේ ඉඳලා මයිනර් තර්ඩ් සෙට් වුණාම හැදෙන්නේ ඩිමිනිෂ් කෝඩ් එක. රයිට්? C මයිනර් D ඩිමිනිෂ්. ඊළඟට E ෆ්ලැට්. E ෆ්ලැට් නෝට් එක අපේ ස්කේල් එකේ 3 වෙනි නෝට් එක. යා එක විදිහට ගත්තා. 1 2 3. එතකොට 3 වෙනියා G. දැනට මේජර් තර්ඩ් එක හැදිලා ඉවරයි. ඊට පස්සේ 5 වෙනියා මෙයාගේ ඉඳලා 5 1 2 3 4 5 B flat. එතකොට මේ E flat major chord එක. C minor D diminish E flat. තෝරි ස්කේල් එකේ නෝට් තුනෙන් නෝට් තුනකට කෝඩ්ස් තුනක් හොයාගෙන ඉවරයි. ඊපස් ස්කේල් එක අපි හතරෙන් නෝට් එක ආවට එනවා F note එක. එයා එක විදියට ගන්නවා. එයාගේ ඉඳලා සෙමිටෝන් තුනක් ඉස්සරහට යනවා. එතකොට අපිට තුන්වෙනි නෝට් එක හම්බ වෙනවා. සෝරි සෙමිටෝන් තුනක් නේ අපි නෝට් අපි මෙයාගේ ඉඳලා තුන්වෙනි නෝට් එක ගන්න. සෙමිටෝන් තුනක දුරක් තමයි තියෙන්නේ මෙයා මයිනර් තර්ඩ් එක නේද? දැන් මෙයා එක විදියට ගත්තා. 2 3. ඊළඟට මෙයාගේ ඉඳලා 5 වෙනි හොයා ගන්න. මෙයා එකනේ. 1 2 3 හරි 4 5 මෙන්න 5. එතකොට F මයිනර්. මෙතනින් තමයි මයිනර් තර්ඩ් එක සෙට් කළා. මේක F මයිනර් කෝඩ් එක. හරි ස්කේල් එක දැන් නෝට් 4ට කෝඩ්ස් 4යි. C මයිනර් D
diminished E flat F minor. इलाग रहती है ना स्केल लेके पास एंड नोटे G. तो रे आय कभी दिया गया था. तूने हाथर पाहा क्या तूने पाहा सेट पना मैं आय तो बोले G minor तेरी ताय minor तेरे डेग बेलाती है. तो मैं आय G minor. एक अन्य दें स्केल आव बो दे नेतू वाला मैं वैटे कराने बै. हर दे मगर स्केल आव बो दे उधर हम तीन नोन मैं वैटे कराने. हर दे तो बोले G minor पास से निकोड डेग. C minor, D diminished, E flat, minor, G minor. इधर से स्केल लेके हाई भी नहीं है. अब इधर हम बना A flat. यार कभी दिया गया ना. यार इधर नोट तूना किस रहा है ना. अब इधर हम बना C. यार इधर मैं यार इधर नोट पाह क्या ना इस रहा है ना पास भी नहीं होया क्या ना एक तूना पाह. ये तो बोलता A flat. तो बोलता मैं A flat पे नहीं. मैं मेजर तो एड देगा किंदा. मेजर तो एड देगा विदिर तो मैं इतने सेट टल दी है. तो बोलता मैं A flat major. ඊට පස්සේ ස්කේල් එකේ අන්තිම නෝට් එක B flat. එතකොට මෙයා එක විදිහට ගත්තා 2 3 හරි 1යි 3යි හරි 4 5 මෙන්න මෙතන මේජර් තර්ඩ් එකක් තියෙනවා. එතකොට 3 වෙනි එකේ ඉඳලා 5 වෙනි එකට දුර තියෙන සෙමිටෝන් 3යි. එතකොට හරියට මේජර් කෝඩ් එක සවුන්ඩ් එකලා ඉවරයි. එතකොට මෙයා මේජර් B flat major. එතකොට C minor, D diminished, E flat, F minor, G माइनर स्केल कॉर्ड्स ठीक है ना पीली वाले ओनो माइनर स्केल कोई भी देता मैं ठीक है माइनर डिमिनिश मेजर जैसे माइनर माइनर मेजर मेजर आप आओ आई एन ए पहले इनको ऑर्डर करो. हरे मंदा हार्मोनिक माइनर स्केल लेके तो हम हमें केला देना हार्मोनिक माइनर स्केल लेके वैन में हाथ तनिया सेमीटोन ने के रेसल है ना उन्हें बी बी ए करें ना हाथ तनिया सेमीटोन ने की वैट देना मेक नेचुरल माइनर मेक हार्मोनिक माइनर. तो बोटे मैं आगे हार्मोनिक माइनर के विनाश से ने एक देखो तो ना हाथर हस्तनी नोट टेकिंग है देना कोड देगा ही हाय हाथर हाथर नोट टेके है देना कोड देगा तो है विनाश से ने अनिट्टी का आरावी दियो मत आए. तो बोटे पहले भी नेट सी माइनर देवी नेट डी डिमिनिश तुम भी नेट ई फ्लैट हाथर नेट एफ माइनर. तो बोटे पास से ना जी पड़ी विनाश के ना मगर आता ना अपने नेचुरल माइनर के मैं बी फ्लैट टू ना स्केल लेके हार्मोनिक माइनर के दी मैं बी वेना. तो बोटे है ना अभी मैं आगता स्केल लेके हार्मोनिक माइनर स्केल लेके पास से नोट के जी. එතකොට G ගින්දලා නෝට් 3ක් ඉස්සරහට යන්න මෙයා එක විදිහට ගත්තොත් 2 3 හොඳට මතක තියාගන්න මේ හාමනික් මයිනස් ස්කේල් එක හදන්න මේක නැචරල් මයිනස්. එතකොට මෙයා එක ගත්තා මෙයා 3 පස්වෙනියා D 1 2 3 4 5. එතකොට හැදෙනවා G මේජර් කෝඩ් එක. හරි ලස්සනයි සවුන්ඩ් එක G මේජර් කෝඩ් එක. C minor, D diminished, E flat, F minor, G major. इड़ा से आये हाई वनी नोट टेकिंग आरा विधि है मतलब माय A flat major का क्या देनी. मैं आये कभी दिए रहना मैं आगे तुम गिनिया C पास से निया E flat. ये तो कोटे एक तूना पाहा मैं तने सेट पना मैं तने तीना major तो एड देगा मैं A flat major. C minor, D diminished, E flat, F minor, G major, A flat. Right. ඊට පස්සේ අපට වුණා ස්කේල් එකේ හත් වෙනියා. කවුද හත් වෙනියා? B. එතකොට එයා එක විදිහට ගත්තා. එයාගේ ඉඳලා නෝට් 3ක් ඉස්සරහට යනවා. මේ ස්කේල් එක දිගටම යනවා. දිගටම යනවා ස්කේල් එක. මොකද නෝට්ස් ගණන් කරන් යද්දි 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 කියලා තිබ්බට අපිට කෝඩ්ස් වලදී මෙතනින් පස්සේ 9 टेन्त पावचीन टेन्त टेन्त कॉर्ड विधि सौंड मे टेन्त गहन आई सौंड विधि इसना कीलिए मैं टेन्त लाइ मे नोट ट्वेल की थर्टी नोट्स कोर्स कदमी मे अडवां को स्केल दिग्गे इसरा गणकान पुलवा इतना मैं एक विधि
එක දෙක තුන හතර පහ හය හත ස්කේල් එකේ හතෙන් නෝට් එක මේ අපි දැනට එක විදිහට ගත්තා. එතකොට මෙයාගේ තුන්වෙනියා D පස්වෙනියා F. එතකොට මොකද්ද මේ සද්දේ බලන්න මෙතන මයිනර් තර්ඩ් මේජර් තර්ඩ් වෙනස මොකද්ද කියලා. මෙයාගේ ඉඳලා එකේ ඉඳලා තුනට තියෙන්නේ සෙමිටෝන් තුනක දුරක්. එතකොට එතන මයිනර් තර්ඩ් එකක්. නේද? මෙතන දැන් B මයිනර් එක සවුන්ඩ් වෙලා තියෙන්නේ. නමුත් අපි 5th එකත් හොයාගන්න ඉතින්. ස්කේල් එකට අනුව පස්වෙනියා. ස්කේල් එකේ ගණන් කරන් යන පිළිවෙලට පස්වෙනියා. 1 2 මෙයා එක විදිහට ගත්තා. 2 3 4 5. එතකොට මෙයා ඉන්නේ. මේක නේ මොදේ මේ ස්කේල් එකේ නෝට් එකක් නෙවෙයිනේ. මේ මාවත් තමයි මේක B මයිනර් එකක් වෙන්නේ. එතකොට පස්වෙනියා එන්නේ F එක. එතකොට බලමු දැන් මෙතන 1යි 3යි අතර තියෙන්නේ මේජර් මයිනර් තර්ඩ් ඉන්ටර්වල් එක. සහ 3යි 5යි අතර තියෙන්නේ 1 2 3 සෙමිටෝන් තුනක දුරක් එතන තියෙන්නේ මයිනර් තර්ඩ්. එතකොට මයිනර් තර්ඩ් ඉන්ටර්වල් දෙකක් සෙට් වෙන කෙලිම ඩිමිනිෂ් කෝඩ් එකේ. හාමොනික් මයිනස් ස්කේල් එකේ මයිනර් ඩිමිනිෂ් මේජර් මයිනර් මේජර් මේජර් ඩිමිනිෂ් අපෝ මයිනර්. තියෙනවා කමෙන්ට් සෙක්ෂන් එකේ දාන්න මම ඒකයි පොඩ්ඩක් පැහැදිලි කරන්න නැත්නම් WhatsApp අපේ group එකට හරි message එකක් දාන්න number එක මම දාන්න මේ මොන හරි ගැටලු මම හිතන්නේ මේක ලොකු ගැටලුවක් වෙයි කියලා හරිම ලේසි ඒතකොට අපේ melodic minor scale එකේ chords එක විතරයි ඊළඟට ඒක තනිකල බලාගමු මේක අර notes එහෙට මෙහෙට වෙනස් වෙන හින්දා එතකොට මොකද ascending යන විදිහට නෙමෙයිනේ ඒක descending වෙන්නේ ඒක නිසා එතකොට අපට minor natural minor එක සහ harmonic minor එකේ chords ටික clear. major එකෙත් chords ටික දැන් clear. එතකොට major scales වල chords ටික ඔක්කොම පුළුවන්. minor scales වල පුළුවන්. harmonic minor scales වල පුළුවන්. minor scale එක natural minor එකේ harmonic minor එකේ පුළුවන්. හරිද? ඒක minor scale දෙකක පුළුවන්. major scale එකක chords ටික දැන් ඔක්කොම ඉවරයි. ඒ නිසා දැන් මේක නැවත නැවත පොඩක් බලලා නොතේරෙන ඒ කියන්නේ බලන්න බලනකොට මේක තේරෙනා නේ. ඉතින් මේ මොකද major third minor third කතන්දරේ හොයාගත්තා ඊට පස්සේ 1 3 5 සිස්ටම් එක ස්කේල් එක ඇතුලේ තමයි අපි ගණන් කරන්නේ. එතකොට වැඩේ දීසි. ඒ කියන්නේ දැන් අපි මේකනේ දැන් harmonic minor scale එක. එතකොට මේ harmonic minor scale එකේ මෙයා 7 වෙනියනේ. එතකොට අපි මෙයාගෙන් chord එකක් හදාගනිද්දි මෙයා හදාගනිද්දි මෙයා එක විදිහට පොඩ්ඩක් ගන්නවා. මොකද මෙයා ස්කේල් එකේ 7 තමයි. ඒ වුණාට අපි chord එක හදද්දි මෙයා 1 3 5 විදිහට හදද්දි ඉතින් මෙයා එක විදිහට ගන්න වෙනවා. එතකොට මෙයාගේ මෙයා එකනයි ස්කේල් එක අපි ඉස්සරහට ගියොත් මෙයා එකනම් තුන මොකද්ද? තුන්වෙනිය D. පස්වෙනිය මොකද්ද? එයා 1 2 3 4 5 ස්කේල් එකේ පස්සේ මෙයාගේ ඉඳලා පස්වෙනිය මෙයා. එතකොට තමයි 1 3 5 විදිහට මෙතන B diminished chord එක හැදෙන්නේ.